සම්මානීය ප්‍රවීණ රංගනශිල්පී මහේන්ද්‍ර පෙරේරා කොණ්ඩිතිරේ කොගිද ආලින්දයට පැමිණියේ දෙයියන්ගේ රටේ කෙළිනාට්‍ය මාලාව සමගයි. දැන් තිරගත වන වැලිපවුරු චිත්‍රපටයේ තවත් අපූර්ව චරිතයකට රංගනම දායකකමින් මහේන්ද්‍ර මේ දිනවල සිටින්නේ. අනිකුත් ශ්‍රී ලාංකිකයෙක් වගේම සති ගැනීමේ හා කම්පනයේ. මගේ පුතා සේවය කරන්නේ ශැන්විලා හෝටලයේ. එදා එයාගේ සේවා දවස නෙමෙයි. ඒ නිසා එයා එදා ගියේ නැහැ. බැරි වෙලාවත් එයා වැඩට ගිහින් හිටියා නම් මව්පියන් හැටියට අපි මොනතරම් පීඩණයකට පත් වෙයිද? අපිට අපේ දරුවා විතරක් නෙමෙයි රටේ හැමෝම මිනිස්සු වටිනවා. හැම ජීවිතයක්ම වටිනවා. මට මගේ පුතා එදා සේවයට නොගියා කියලා විශේෂ සතුටක් නැහැ. ලංකාවට වෙච්ච මේ විපත නිසා අපි සිටින්නේ පුදුමාකාර වූ තැති ගැනීමකි. මුළු සර්වාංගෙම හිරිවැටිලා වගේ. කිසි දෙයක් හිතා ගන්න බෑ. ඔහුගේ පෞද්ගලික තොරතුරු වගේකුත් කියලා තිබුණේ මේ විදිහටයි. සැබෑ ජීවිතයේ ඔබ කොහොම තාත්තා කෙනෙක්ද? ඉතා සුන්දර කෙනෙක්. මම හරිම සරල චරිතයක්. මේ ඔක්කොම අතහැරලා යන්න වෙන බව දැනගෙන ජීවත් වෙන චරිතයක්. දරුවන් එක්ක ඉතා සමීප පිටක මිතුරෙක් සහෝදරයෙක් වගේ කෙනෙක්. එයාලගේ අඩුපාඩුකම් සොයා බලන තාත්තා කෙනෙක්. පුතාලා තුන් දෙනෙකුගේ තාත්තා කෙනෙක්නේ. ඒ කවුරුත් නගපෑමට නොවෙන්නේ ඇයි? එයාලට ගිටාර් ගහන සිද්දු කියන්න පුළුවන්. පොඩි පුතා ඩිසයිනර් කෙනෙක්. නගපෑමට පෙර මාත් එක්ක කාලයක් ඩිසයිනර් කෙනෙක් විදිහට කටයුතු කළා. ඒ ආවාසය නිසා වෙන්නේ. දෙපණිය තමයි ශැන්ත්‍රේලා හෝටලේ සේවය කරන්නේ. අනිත් පුතා පරිත්‍යාග සිටින්නේ ඕස්ට්‍රේලියාවේ. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ රටේ තත්ත්වය ගැන හිතලා එහෙටවත් යන්න තීරණයක් ගන්නයි. පිළිගැනත් යමක් කියමු නේද? ඇත්තටම මම වාගේ කෙනෙක් මේ තා කරගෙන ආව කටයුතු සාර්ථක කරගන්න ඇගෙන් ලැබුණ දායකත්වය හරි ඉහළයි. රඟපෑම කෙරෙහි ඉතා බැරෑරුම හිතලා ආව මේ ගමනදී ඇය ගෙදරට ජීවිතේ කැප කරලා ඊට ප්‍රමුඛත්වය දුන්නා. එයා හරියට ගෙදර සියලු බර දරා ගන්න මහා කුරුණක් වගේ කියලා ඔහු කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.